आयोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ජනපති පෞද්ගලික නිවස අසල ඊයේ රාත්‍රියේ දැවැන්ත විරෝධයක් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ විරෝධතා කරුවන් අතර පිරිසක් කලහකාරී ලෙස හැසිරෙයි මේ අන්තවාදීන් පිරිසක් ජනපති මාධ්‍යංශයේ කියයි 45ක් අත්අඩංගුවට මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශවලින් ප්‍රහාර 7ක් තුවාල ලබයි ජනපති මාධ්‍යංශයේ පැවසු අන්තවාදීන් නිර්වාචනය කරගන්න බැරි වූ ඇමතිවරු පරීක්ෂණ කණ්ඩායම් 3ක් ජනපති නිවස අසල ගැටුම හොයයි මෙය ජාතිවාදී සිදුවීමක් නෙවෙයි ඇත්ත හෙලි කරන්න හිටපු අගමැති ඉල්ලයි ආණ්ඩුවට වහා ඉල්ලාසන ලෙස සජිත් ඉල්ලයි ආණ්ඩුව පිටුපස හමුදා ආණ්ඩුවක් හොල්මන් කරන බව වාසු කියයි අන්තර්කාලීන පාලනයක් ගේන්න පක්ෂ 11 ඉල්ලයි ආසියානු දේශපාලනයේදී ආගම ජාතිය කුලය වගේ සාධක හරි වැදගත් චන්ද ගන්න චන්ද දිනන්න පරදින්න යනකොට බලය පවත්වාගෙන යන්න ඉස්සරහට දාන්න පුළුවන් පලිහක් තමයි ආගම නැත්නම් ජාතිය කුලයක් එහෙමමයි අපේ රටේ තරම් චන්ද දිනන්න වඳ කොත්තු වඳ ඇඳුම් ගම්පතුල් පලාගෙන නැයියාපු රටක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ ඊ රාත්‍රියේ ඇති වූ උද්ඝෝෂණ අන්තවාදී කල්ලියක මෙහෙයුමක් කියලායි ජනාධිපති මාධ්‍යංශය වාර්තා කළේ අපේ රටේ වත්මන් උද්ඝෝෂණ රැල්ල ආරම්භ වෙලා දැන් මාස 7-8ක් වෙනවා රසායනික පොහොර තහනමත් එක්ක තමයි උද්ඝෝෂණ ආරම්භ වුනේ ඊට මුල්ුණේ පොළොන්නරුව අම්පාර අනුරාධපුරේ වැනි ප්‍රදේශවල ගොවිනුයි රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම් කරලා කොම්පෝස්ට් වලට මාරු වෙන්න ආණ්ඩුව හැදුවා අන්තිමට රසායනිකත් නැහැ කොම්පෝස්ට් පොරත් නැතිව අස්වැන්න 50%කින් විතර පහළ වැටුණා ඒ වේදනාවට තමයි ගොවින් පාරට ආවේ ඒ සමග රට පුරා ගෑස් සිංගයක් ඇති වුණා ගෑස් ආශ්‍රිත පිපිරීම් වුණා ජනතාව ගෑස් පොලිම්බල අදත් දහ දුක් විඳිනවා මේ මහා අගාධයට ඇදගෙන යන ඊළඟ පොලිම ඉන්ධන දැන් මාස දෙකකට වැඩි අදත් ඉන්ධන පිරුම් මල් අසල කිලෝමීටර් ගණන් දිග පොලිම් ඉන්ධන ගණන් ගිය රොකට් යනවා වගේ ඉන්ධන සහ ගෑස් පොලිම්බල මිනිස්සු මරා ගන්නවා තම තමන්ගේ පැලැන්තිය අයටම විරුද්ධව අතපය විතරක් නෙමෙයි අතට අහුවන ආයුධත් පාවිච්චි කරන තැනට මිනිස්සු ඇද වැටිලා තියෙන්නේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පැයෙන් පැය වැඩි වෙනවා ගෑස් මිල එකට එකක් ඉහළ ගියා මේ සියලු වේදනා හමුවේ පැය 14ක් 15ක් විදුලිය කපන්නේත් ජනතාව හොඳටම අසරණ වෙලා අගමැතිවරයා පවා ගෙදර ඉඳලා වැඩ කරන්න කියලා Tamanගේ කාර්ය මණ්ඩලයට කිව්වා එතුමගේ ගෙදර නම් ජෙනරේටර් වැඩ සේවකීන් ගෙදර ඉඳන් විදුලිය නැතුව මොකෙන් රාජකාරි කරන්නද මේ අතර වාරේ සමහර මැති ඇමතිවරු කියන්නෙම අමන කතා සමහර උන්දලා විදුලිය උපද්දවල එක්ස්පෝර්ට් කරන්නත් හදනවා මේ සියලු ප්‍රශ්න වලට හේතුව ඩොලර් නැතිකම ලැබෙන ඩොලර් වලිනුත් කවුරු හරි අමුතු ගේමක් ගහනවාද කියන සැකය දැන් දැන් ඇති වෙනවා බෙහෙත් පෙති දවසට දෙක ගානේ හයක් බීපු ලෙඩා අද බොන්නේ දවසට එක පෙත්තයි නැත්තම් දෙකයි රෝහල් වලත් ඖෂධ හිඟයි මේ ජනතා පීඩනයේ පුපුරල යන්නේක නවත්තන්න බෑ සංවිධානාත්මකව හරි අසංවිධානාත්මකව හරි ඊයේ ජනපති පෞද්ගලික නිල නිවසට ජනතාව එක්ුණා ඒක රාශි වීම විරුද්ධ වීම විරෝධයේ පළ කිරීම ආදියට ජනතාවට අයිතියක් තියෙනවා නමුත් පොදු හෝ පෞද්ගලික දේපළ හා ජීවිතවලට හානි කරන්න බෑ
යකඩ මුගුරු කැටි පොලු රැගත් පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා කියලා ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවසන්නේ. එසේම පොලිසිය පවසන්නේ පොලිස් බස් රථයක් ඇතුළු රථ වාහන කීපයකටත් අලාභ හානි කරා කියලයි. ව්‍යාකාරයට පොලිසිය මැදිහත් වී ඔවුන්ට අවම බලය පාවිච්චි කොට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර ඉල්ලකොට ඔවුන්ව විසුරා හැරීමට කටයුතු කරනු ලැබුවා. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලැබුවා. විශේෂයෙන් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා. මෙම 54 දෙනා අතර එක් කාන්තාවක් සිටිනවා. ඔවුන් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් අපරාධ දිසාව මගින් විමර්ශන කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යනවා. මේ පිරිසෙන් 50කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර මාධ්‍යවේදීන් කීප දෙනෙකුත් සිටිනවා. අන්තවාදී චෝදනා යටතේ නම් මේ මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට ගත්තේ කෙසේදයි ප්‍රශ්න කළ යුතුයි. මෙවන් අවස්ථාවලදී පොලිසිය සෑම විටම පවසන්නේ තමන් අවම බලය භාවිත කළ බවයි. මේ ඊයේ අවම බලය භාවිත කළ අයරේ මෙම පහර දීම් වලින් මාධ්‍යවේදී සුමේද සංජීව අවංක කුමාර චතුර දේශාන් නිශ්ශංක වේරපිටිය ප්‍රදීප් වික්‍රමසිංහ වරුණ වන්‍යාරච්චි නිසල් බදුගේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිවිල්නොත් ගැහුවා. සිවිල් ගහලා. යුනිෆෝම් මැදන් නැද්ද? හිටියේ නැහැ නේ? නෑ නිකරුත් ගැහුවා. නිකරුත් ගහ. ඔය ජර්නලිස් කෙනෙක් නේද? ඔව් අවුරුදු 15යි නේද? අවුරුදු 15. දුන්න බැටන් කුළු පාර මේවට මේවට අත්‍යවශ්‍ය කැමරාවට ඔක්කොටම. STF ද කවුද ගැහුවේ? පොලිසිය දෙකම හිටියා. දෙකම ගැහුවා. මම සාමාන්‍යයෙන් හැඳුනුම්පත බෙල්ල එල්ලගෙන ඉන්නේ. මම හෙල්මට් එකක් දාලා තිබිච්ච නිසා මගේ ඔළුව බේරුණා. අපි කවදාකවත් හිතුවේ නැහැ මම මාධ්‍යවේදීන්ට මේව ගහයි කියලා. මොකද බැටන් වලින් නෑ. ඔව් ඒගොල්ලෝ මාව දැනගෙන ගැහුවේ. يعني මම මාධ්‍යවේදී කියලා දැනගෙනයි ගැහුවේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මාධ්‍ය හැඳුනුම්පත කැමරාව ආදිය සියල්ල තිබියදී ආරක්ෂක අංශ මේ මාධ්‍යවේදීන් ඉලක්ක කර පහර දුන්නේ මේ අය අන්තවාදී කල්ලියක සමාජිකින් නිසාදයි අපට ඔබෙන් අසන්නටම සිද්ධ වෙනවා. උද්ඝෝෂණ මැඩපැවැත්වීමට කඳුළු ගෑස් ජල ප්‍රහාර සේම රබර් උණ්ඩද භාවිත කරනු ලැබුවා. චමුදිත සමර වික්‍රමගේ ගෙදරට පහර දුන් අය අල්ලගන්න බැරුව ගිය උදවිය සැනකින් මේ ආ පිරිස අන්තවාදී කල්ලියක සමාජිකින් ලෙස හඳුනගත්තේ කෙසේද යන්න ආශ්චර්යජනකයි. අන්තවාදී ලේබල් යටතේ මෙවැනි ගැටුම් ලඝු කර අවසානයේ ජාතිවාදී ආගම්වාදී අවුස්සා සැබෑ ජනතා විරෝධය යට ගහන්න යටපත් කරන්න පුළුවන් බව මේ රටේ සියලුම ජනතාව මතක තබා ගත යුතුයි. මෙතර ජනතා විමුක්ති පෙරමුණේ දැවැන්ත විරෝධතාවයක් අද රාත්‍රියේ බේරුණ නගරයේ සංවිධානය කර තිබුණා. අපි ආණ්ඩුවට කියන්නේ තවදුරටත් මේ ජනතාවට දුක් නොදී මෙරට විකුණන්නේ නැතුව වහාමොය මුතු වලින් බහලා ඵලයල්ලා මේ රටේ ජනතාවට ජනතාවාදී ආණ්ඩුවක් හදාගන්න, රටේ ජනතාවට දුක් නොදෙන ආණ්ඩුවක් හදාගන්න, මෙරට සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් හදාගන්න ජනතා පෙරටමින් තියනවා මේ ජනතා බලය. මෙරිහානේ පිහිටි ජනාධිපති පෞද්ගලික නිවස ඉදිරිපිට සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද රජයේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කළා. මේකෙ මේ අපි විසින් තමයි
එක ජාතියකට මේ අන්තවාදය කියන වචනේ පරිවර්තනය කරගෙන තියෙනවා මේ කියවුවා මේකේ තියෙන්නේ අරාබි වසන්තය අසම්පි වසන්තය කියලා කියන්නේ එක සිදුවීමක් හැමතුම මේ දැන් ඒ කියන්නේ අන්තවාදයක් නෙවෙයි නම් දැන් මෙතන ඔබතුමාගේ කියන විදිහට තියෙන එහෙනම් ඔය මේ මාධ්‍ය නිවේදනයේ නිවැරදි කරන්නේ මොකද සමාජයට වැරදි අර්ථකථනයක් මේකෙන් යන්නේ නෑ මේ මේ මාධ්‍ය මේක එහෙම කියලා නෑ පුළුවන් वचने समाज वरदी अर्थकथन राज्य पार्श्वेंजय पार्श्वना राज्य मते वरदी समय समाजगत राज्य मते මෙතන දින අන්තවාදී නෙමෙයි කියලා ඔබතුමාට කියන්නේ නෑ එහෙම කියන්න ඕමනාවක් නෑ මම මේක මේ පොඩ්ඩක් ඉන්නකෝ මේ මේකේ කොහෙද කියන්නේ කියන්න මේ උඩින්ම තියෙනවා අන්තවා පොඩ්ඩක් ඉන්නකෝ මේ උඩින්ම තියෙනවා අන්තවාදී කියලා ඒක තමයි අපි එදා කිව්වේ කොහමද එක්කෝ ආගමක නමක් කියලා අහවල් අන්තවාදී එහෙම නැත්නම් මේ ආගමේ අන්තවාදී ආගම ඇදලා ගන්න එපා ආගම ප්‍රශ්නයක් නෙමෙයි නෑ නෑ අන්තවාදී අන්තවාදී කියන ආගමික අන්තවාදී විතරක් නෙමෙයි නේ ඔබතුමා නෑ දේශපාලන අන්තවාදීත්වය වෙන්න පුළුවන් දැන් ඔය ඔය ප්‍රතිගන්නත්වයේ ඉතින් මම අපි කියනවා දැන් මෙතුමත් කිව්වා මේ දේශපාලන අන්තවාදීත්වයක් වෙන්න පුළුවන් එතකොට දේපල වලට හානි සිදුවීම අන්තවාදීද දේපලට නෙමෙයි දේශ දේශපාලන අරමුණු ඇතුව කරන සෑම වැඩක් මේ අනු ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට යනවා නම් රෙගුලාසි වීසි කළා දාන්න කියනවා නම් ඒක මොකද්ද කියන්නේ ඊයාපු කට්ටියද ඊයාපු කට්ටියනේ තෙල් ගෑස් විදුලිය එතකොට ඒක අන්තවාදීද දැන් පොඩ්ඩක් ඉන්නකෝ තෙල් ගෑස් ඕක කිව්වා ගෑස් ඉල්ලන්න ගහල් ගහන්න ඕනේ නැහනේ ගෑස් ඉල්ලන්න විත්ති කඩන්න ඕනේ නැහනේ වාහන ගිනි තියන්න ඕනේ නැහනේ ඒකට කියන්නේ අන්තවාදය ජනතා විරෝධය ජනතා විරෝධය ඒ විදිහට ඔබතුමත් කියනවා නම් ඒක ජනතා විරෝධය කියලා කියන රටක ව්‍යවස්ථාවක් නීතියක් ඒ සියල්ල නැත්තේ නෑ දැන් ඔබ කියන්නේ ජනතා විරෝධය නෑ ජනතා විරෝධය ප්‍රකාශ කරන විදිහක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර ක්‍රමවේදයක් තියෙනවා ජනතා විරෝධී ඒ කියන්නේ ඊයේ සිදුනේ අන්තවාදී ක්‍රියාව දේශපාලන පැහැදිලිවම දේශපාලන අන්තවාදී ක්‍රියාව එතකොට මොකක් කාගේ ධර්මුණ කොමන දැන් ඔබතුමාලා නෑ දැන් ඒක අපිට මෙතන ඉඳගෙන කියන්න බෑ දැන් මේ වෙනකොට ඉන්වෙස්ටිගේට් කරගෙන යනවා ඉන්වෙස්ටිගේෂන් තාම යනවනම් කොහොමද ඔකට අන්තවාදී කියලා නමක් දෙන්නේ අනේ කරුණා කරලා කියන්නකො තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගහලා යනකොට ඒකට කියන්න ඕනේ සාධාරණ ස්ථාමත්ම සාධාරණ ස්ථාමත්ම පිරිසුදු අහිංසක මිනිසු ටිකක් ඇවිල්ලා මගේ ගෙදර ගඩොල් ටික ගලවගෙන ගියා කියන්නේද අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර සියලු පක්ෂවල සහයගෙන අන්තර්කාලීන පාලනයක් ගෙන එන ලෙස පක්ෂ 11ක එකමුතුව පවසනවා වර්තමාන ආණ්ඩුව පිටුපස හමුදා ආණ්ඩුවක් හොල්මන් කරන බව අමාත්‍ය වාසුදේව නානායක කාර මහතා එහිදී ප්‍රකාශ කළා මේ ආණ්ඩුව තුල වෙනත් උපක්‍රමයක් තිබෙනවා ඔක්කොටම වඩා භයානක හමුදා ආණ්ඩුවක් මේ පිටුපස හොල්මන් කරන ජනයාගේ ඉදිරිපත් වීම ජනයාගේ මැදිහත් වීම ජනයාගේ ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම එක ප්‍රතිඵලයක් නෙමෙයි දෙන්නේ ඒක නිසා ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රතිඵලයක් තමයි යට තියෙන කුමන්ත්‍රණයක පළදැරීම ඒ තමයි හමුදා ආණ්ඩුවක් ඇතිවීමට පාර කැපීම අපි කියන්නේ වහම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලනවා ඔහු පත් කොට තිබෙන අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරලා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන පක්ෂ සමග සාකච්ඡා කරලා ඒකගත්වයකට ඇවිල්ලා ඒකට එකග වෙන හැම පක්ෂයක්ම නියෝජනය වෙන ආකාරයට අන්තර්කාලීන පාලනයක් පිහිටුවන අපි කියන්නේ මේ මුළු කාලෙම රට පාලනය කරන ආණ්ඩුව ගැන නෙවෙයි රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගෙනල්ලා කෙටි කාලයක් ඇතුළත ඒ පදනම මත ඉඳන් මහ මැතිවරණයකට මේ රට යොමු කිරීම තමයි අපි හිතනවා දැන් කරන්න තියෙන හොඳම සහ එකම උත්තරේ එකම විසඳුම මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න ආණ්ඩුවට හැකියාව නැතිවීමෙන් ජනතාව තුල ඇතිවෙච්ච අපේක්ෂා බංගත්තේ තමයි ප්‍රචණ්ඩකාරී මූණුවරකින් හන්දියක් හන්දියක් ගානේ අද අපිට දකින්න ලැබෙන්නේ ආණ්ඩුව තවමත් කළ යුතු දේ කරන්නේ නැහැ අද ජනතාවට විදුලිය නැ ඉන්ධන නැ බෙහෙත් නැ හැබැයි ඊටාම ආඩම්බරෙන් ආණ්ඩුව කියනවා අපි අන්තිම සතියේට නියමිත දවසර ණය ගෙවපු ආණ්ඩුවක් කියලා මේක තමයි කියන්නේ ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා වහාම කඩෙනම කෙටි කාලේනෝ යම් විසඳුම් ටයක් ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කර දවසර පහ වෙනදා අපේ ඇමතිවරු දැන්නේ කැබිනට් එකෙන් දොට්ට දැම්මා දැන් තුන්දෙනා අද ඒකේ පළ විභාග දුමුන් රටම දන්නා අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂයි අකාර්යක්ෂමයි අර්බුදයන් පිළිබඳ අබමල් රේණුක අවබෝධයක් ඇත්ත නැහැ
මිරිහාන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියේ පරීක්ෂණ කටයුතු විශේෂ කණ්ඩායම් තුනක් වෙත බාර දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එය අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් සවස 6ට පමණ 200කට ආසන්න පිරිසක් නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලැබුවා. කෙසේ වෙතත් රාත්‍රී 10:30 පමණ වන විට මහා මාර්ගය අවහිර කිරීමට පටන් ගත්තා. දේපළවලට අලාභහානි සිදු කිරීම සිදු වුණා. මේ තත්ත්වය හමුවේ පොලිසිය හැටියට නීතියෙන් පැවරිය ඇති බලතල අනුව බලය පාවිච්චි කිරීමට සිදු වුණා. එහිදී පොලිස් බස් රථ තුනකට අලාභහානි සිදු වුණා. ඒ වගේම එක් බස් රථයක් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ වගේම පොලිස් රෝද රථයක් යතුරු පැදි දෙකක් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බස් රථ දෙකක් සහ පොලිස් ජල විදිනියකට අලාභහානි සිදු කර තිබෙනවා. දල වශයෙන් මෙම විනාශ කළ ඒ වගේම ගිනි තබා අනර්ථය සිදු කරන ලද දේපළවල වටිනාකම රුපියල් මිලියන 39කට ආසන්න ප්‍රමාණයක් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ටාශය ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය ඒ අයගේ පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාවය කිසිදු ජාතිවාදී ක්‍රියාවක් නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ පිළිබඳව රජයේ වහා ඇත්ත හෙළිකල යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. පීඩාවතපත් ජනතාවගේ ගැටලුවට විසඳුම් නොතිබුණු නිසා ඊයේ රාත්‍රියේ මිරිහානේ පැඟිරිවත්තේ පිපිරීමක් ඇති වුණා. එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වුණා. විශේෂයෙන්ම මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය. මෙය ජාතිවාදී සිද්ධියක් නොවේ. මෙය ත්‍රස්තවාදී සිද්ධියක් නොවේ. එවැනි ප්‍රකාශ කිරීමෙන් මේ තත්ත්වය තවත් උග්‍ර විය හැටිය. ජුබිලි කණුවේ තිබෙන උද්ඝෝෂණ සියල්ලම සාමකාමී උද්ඝෝෂණය. නමුත් පැඟිරිවත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා. ඒ අවාසනාවන්ත සිද්ධියක්. ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවට දැන් වගකීමක් තියෙනවා. පීඩාවට පත් වුණ ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි. අපේ රටේ නිදහස් මාධ්‍යට මරු පහරක් එල්ල කරන්න රජය සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. රටේ ප්‍රශ්න විසඳන්න බැරි නම් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වහම ඉල්ලාස්විය යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. හොඳින් කියන්න කැමති මේ ආණ්ඩුවට කරුණා කරලා තර්ජනෙන් ගර්ජනෙන් මර්ධනෙන් ඉවත්වන්න. මේ වන විට මේ ක්‍රියාවන් මුල් කරගෙන මේ රටේ නිදහස් මාධ්‍ය වලට මරු පහරක් එල්ල කරන්නට රජයේ පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. රජයට කිසිම අයිතියක් නැහැ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කරන්න. මේ රටේ මාධ්‍යවලට නාලිකාවලට සිදුවෙන දේවල් සිදුවෙන සිදුවීම් එසැනින්ම එලෙසම විකාශනය කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කුණුණු හතරක් තිබෙනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණය අමතක කරන්නට එපා. නිදහස් මාධ්‍ය තවත් වැදගත් කුළුණක්. මේ නිදහස් මාධ්‍ය මර්ධනය කරන්නට අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. රජෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා සඳුළු තලයේ ඉන්නේ නැතුව මහ පාරට බහින් අකාර්යක්ෂම රාජ්‍ය පාලනය වහන් නතර කර දමන්න. ඔබට නොහැකි නම් රටේ ප්‍රශ්න විසඳන්න වහාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන්. තමන්ගේ ප්‍රචණ්ඩකාරී බව වසන් කිරීමට බොහෝ පුද්ගලින් මාධ්‍යට පහර දෙනවා. ඒ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීමටයි කැමරා උපකරණ සහ මාධ්‍යවේදීන්ට පහර දීම ඒ අනුව සිදු වූවක් විය හැකි බවයි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මිරිහානෙත් නිවස ආසන්නේ ඔහුට ගෙදර යන්න කියලා බල කරන විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්. මා දැක්ක ආණ්ඩුව අද නිවේදනයක් නිකුත් කළා කියනවා ජනාධිපතිවරයා. මේ අන්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරීත්වයක් කියලා. කඩේට ගිහලා හාල් ටිකක් ගන්න බැරි නම්, ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරි නම්, තමගේ බයිසිකලයට වාහනයට තෙල් ටිකක් ගහගන්න බැරි නම්, ගෙදර ආපුවම කරවල ඉඳ සිද්ධ වෙනවනම්, මෙහෙම තත්ත්වයක් තමයි ජනතාව මේ උද්ඝෝෂණීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන බල කරලා තිබෙන්නේ. එසේ නැතුව ආණ්ඩුව කියන අන්තවාදී ක්‍රියාමාර්ග නෙවෙයි. පුදා ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ මෙය යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට වර්ධනය කරගන්න.
අන්තවාදී ලේබල් අලවා ජනතා බලවේග යටපත් කළ නොහැකි බව කොළඹ අගරදු ගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එමගින් ජනතාවගේ පීඩාව තවත් උග්‍ර විය හැකි බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. මෙම ජනතා අරගලයේ අන්තවාදී බලවේගවල හෝ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණවල ප්‍රතිපල ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කිරීමෙන් මේ මොහොතේ ජනතාවගේ පීඩාව තව තවත් උග්‍ර කරනවා විනා ඊට අවශ්‍ය විසඳුම් නොලැබෙන බව අපි අවධානය කරන්න කැමැති. ජනතාවට සංවේදීව සවන් නොදී ඔවුන් මර්ධනය කිරීම හා අත්නෝමතික ලෙස මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.